අයිබෝන් කියලා පිළිගන්නවා. මේ මම දන්නේ මේකේ වීඩියෝ ක්වොලිටි එකේ තරම් හොඳද කියලා. මේ ඉතින් අපි බලමු පොඩ්ඩක්. පොඩි මේ try එකක් දෙන්න ඈ. ඇත්තටම අද අපි කතා කරන්න යන්නේ තා වැදගත් මාතෘකාවක් බව ප්‍රකාශ කරමි. අපි කතා කරන්න අද ආණ්ඩුක්‍රම මාතෘකාව පිළිබඳව. ඉතින් අද අපි මේක ක්‍රම තුනක් අරගෙන අපි කතා කරමු උත්සාහ කරනවා. එකක් තමයි සන්ධි මාදිරිය, ඇමරිකානු ක්‍රමය, ඉන්දියානු ක්‍රමය සහ සෙක්සලත ක්‍රමය කියන එක. එක සන්ධි මාදිරියේ තියෙන ආණ්ඩු ක්‍රමයක්, ආණ්ඩු ක්‍රම මාදිරියට එක උදාහරණයක් තමයි සන්ධි මාදිරිය කියන එක. හරිද? ඒක එකක්. අනිත් එක තමයි ඒකීය රාජ්‍යවල පරිවර්තනය කියන එක. ආණ්ඩු ක්‍රම මාදිරිය තුන් ආකාරයක අපි පැහැදිලි කරන්න උත්සාහ කරනවා. අනිත් එක තමයි ඒකීය සහ මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය කියන එක. හරිද? එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන එක මොකක්ද? එතන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සම්භාව්‍ය අර්ථකථනයක් අපිට ලැබෙන්නේ අරිස්ටෝටල්. හරි. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රාජ්‍යයක් තම දේශපාලන ජීවිතේ කුමක් විය යුතුයි, දේශපාලන දර්ශනේ කුමක් විය යුතුද කියලා තෝරගන්න එක්තරා ලියවිල්ලක්, එක ස්වරූපයක්. දා රාජ්‍යයක් රටක් තම දේශපාලන දර්ශනය කුමක් විදිහට තෝරා ගන්න ස්වරූපයක තමයි අපි කියන්නේ ආණ්ඩු ක්‍රම ස්ථා කියලා. ඒ වගේම නූතන මේක තමයි ඇරිස්ටෝටල්ගේ අර්ථකථනය. හරි. ඇරිස්ටෝටල්ගේ අර්ථකථනය මේකයි. එතකොට අපි බලමු නූතන ප්‍රජාතන්ත්‍රවාද 1928 යන කෘතියේ මම කලින් සඳහන් කරා බ්‍රයිස් සාම්බරේ ඉතිපත් අර්ථකථනය වන්නේ ව්‍යවස්ථාවක් යන රාජ්‍ය ජීවිතේ ජීවන දමන ඉදිරියට ගෙන යාම ගමන් කරමින් සම්බන්ධව තිබෙන නීති සහ චාරිත්‍රවල ඔව් ඉතින් ඔබ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි යමු ක්විට් කියමු පට්පට් ගාලා සන්ධි මාධ්‍ය. සන්ධි මාධ්‍යයේ ආණ්ඩු ක්‍රම මාධ්‍ය සන්ධි මාධ්‍ය. ඇමරිකාව ක්‍රියාත්මක වෙන්නේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක්. ඔබ ඒක දන්නවා. එතකොට මේ ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථාව මගින් මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර බලතල බෙදා හැරලා තියෙනවා මේ ක්‍රමයේදී. අතර මධ්‍යම ආණ්ඩුවේ හෝ ප්‍රාන්තවල ආණ්ඩුවල හෝ සාමාන්‍ය නීතියක්. නීතියකින් මේ මූලික ලියවිල්ලේ කර ඇති බලය බෙදා හැරීම වෙනස් කළ නොහැකි. ඇත්තටම මේ ගත්තොත් මධ්‍යම ආණ්ඩුවෙන් හරි ප්‍රාන්ත ආණ්ඩුවලින් හරි සාමාන්‍ය නීතියකින් හරි මේ මූලික ලියවිල්ලේ කර ඇති බලය බෙදා හැරීම වෙනස් කර නොහැකි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දක්කලී බලය බෙදා හරින්නේ කෙසේද? ඒ මට්ටමේ ආණ්ඩුවට ආරෝපිත වගකීම් හා බැඳීම් මොනවාද හඳුනා ගැනීම අපි වැදගත් වෙන මේ දායකත්වය. අතර ඇමරිකාවේ මධ්‍යම රජයට සහ ප්‍රාන්තවලට ව්‍යවස්ථා පරාත්තේ ආකාර කීපයක්. හරි. අපි බලමු ඇමරිකා කොන්ස්ටිටියුෂන් එක ගන්න. ජාතික ආණ්ඩුව. හරිද? ජාතික ආණ්ඩුව මධ්‍යම ආණ්ඩුවට පාරාදී දීලා තියෙන්නේ ව්‍යවස්ථාවෙන් අවධාරිත බලයක් විතරයි. ඒක අංක එක. අනිත් එක මධ්‍යම ආණ්ඩුවට ආවේණිකව පැවරන විදේශ සම්බන්ධයි ඊට ඇතුළත්. ප්‍රාන්ත ආණ්ඩුවට ව්‍යවස්ථාවෙන් මධ්‍යම ආණ්ඩුව විසින් අවධාරණය නොකළද මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාවෙන් සහ ප්‍රාන්ත ව්‍යවස්ථාවෙන් තහනම් නොකළද බලතල ඉන්නවා. ඒක අංක දෙක. අනිත් එක තමයි මධ්‍යම රජයත් ප්‍රාන්ත ආණ්ඩුව වලත් හවුලේ පාවිච්චි කරන සමගාමී බලතල තියෙනවා. එතකොට මේක තවදුරටත් ගත්තොත් එහෙම ව්‍යවස්ථාව සංධියතාවය ආරක්ෂා කිරීමට බලතල මධ්‍යම රජයටත් ප්‍රාන්ත රජවටත් තහනම් කළා තියෙනවා. ඒක හරි බයක් බයරක පැත්තකට ගියොත් එහෙම ඉතාලම අහිතකර ප්‍රතිකල් ඒ නිසා තමයි තහනම් කළේ. එහෙනම්
ඕක තමයි ඇමරිකාවේ ආටෝක්‍රමයේ ලක්ෂණ ගැන අපි ඊළඟ සතියේ කතා කරමු. පොඩි වීඩියෝකින් තිබ්බට අනුකම්ප ව්‍යවස්ථාව පිළිබඳ පොඩි අවබෝධයක් ලබා දෙන්න ඉස්සහ කරේ. එහෙනම් ගිහින් එනම් අයබෝඩ් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.